හිමකුමරිය සහ කුරුමිට්ටෝ හත් දෙනා. ඔන්න එකමත් කාලෙක බොහෝම ඉස්සර රජ කෙනෙක් සහ රජිනක් රට පාලනය කළා. රජින හරිම කරුණාවන්තයි වගේම ආදරණීයයි. ඉතින් රටේ හැම දෙනාම ඇයට හරිම ආදරේ. ඒත් මේ රජිනගේ ජීවිතේ එක දුකක් තිබුණා. ඒ තමයි ඇයට දරුවෙක් නොමැතිවීම. ඔන්න ශීතකාලේ එක උදෑසනක රජින ජනේලේ ළඟ වාඩි වෙලා ගොතමින් සිටියා. එක පාරටම එතනට ලස්සන කුරුල්ලෙක් ආවා. ඉතින් මේ කුරුල්ලගේ කලබලය නිසා ඉන්දි කටුව ඇනිලා රජිනගේ ඇඟිල්ල තුවාල වෙලා ලේ බින්දුවක් ජනේලෙන් එළිය හිම උඩට වැටුණා. ඒ ලේ බින්දුව ළමයෙක්ගේ මූණක් වගේ වෙනස් වුණා. ඉතින් ඇය පුදුම වෙලා දෙවියන්ට මෙහෙම කිව්වා. අනේ හිම දෙවියනේ, මම ප්‍රාර්ථනා කරනවා මට ලැබෙන්න කියලා හිම වගේ සුදු රතු තොල් සහ කළු කොණ්ඩයක් තියෙන ලස්සන දූ කුමාරියක්. ඒ සිදුවීමෙන් පස්සේ මේ රජිනියට දරුවෙක් ලැබෙන්න ආවා. ඒත් ඇය ගොඩාක් අසනීප වුණා. වෙදදුරන් ඇයට බෙහෙත් කළත් ඇයට සුව වුණේ නම් නෑ. දුක් වෙන්න එපා සොඳුර. ඔබට ඉක්මනටම සුව වෙයි. බලාපොරොත්තුවත් නොහැර දෙවියන්ව විශ්වාස කරන්න. දරුවෙක් ගැන අපිට තිබුණු හීනය සැබෑ වෙන්න ළඟයි. එහෙමයි රජතුමනි, මං ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. හිම දෙවියන් අපිට ආශිර්වාද කරනවා. ඒ නිසා අපිට වරදින්නේ නෑ. ඔන්න ඉතින් වසන්තය උදා වුණා. හැම තැනම මල් පිපුණා. හරියට අලුත් දරුවා පිළිගන්න වගේ. ටිකින් ටික දින ලං වෙනවත් සමගම රජිනීගේ රෝගය තවත් වැඩි වුණා. එක දීප්තිමත් උදෑසනක හිරුවෙලිය තදින්ම වැටුණා. ශීතකාලේ පුරාම මිදුණු හිම දිය වෙලා ගියා. ඒ දවසේ රජිනිය ලස්සන දූ කුමාරයෙක් බිහි කළා. ඇය හරියට හිම වගේ සුදුයි. ලස්සන රතු පාට තොල් දෙකක් සහ කළු කොණ්ඩෙකුත් ඇයට තිබුණා. මගේ සොඳුර, ඔබ මට මේ ලෝකේ තිබෙන වටිනාම තෑග්ග ලබා දුන්නා. කියන්න, ඔබට අවශ්‍ය මොනවද? මම ඔබේ හැම බලාපොරොත්තුවක්ම ඉටු කරන්නම්. ස්තුතියි රජතුමනි, මට දරුවත් එක්ක වැඩි කලක් ඉන්න වෙයි කියලා මං හිතන්නේ නැහැ. ඒත් අනේ සොඳුර, ඔයා හිම වගේ සුදුයි. මං ඔයාට නම දානවයේ නිසා හිම කුමරිය කියලා. මට පොරොන්දු වෙන්න රජතුමනි, ඔබ මගේ තුව හොඳින් බලාගන්නවා කියලා. ඒ වගේම ඔබ නැවත විවාහ වෙනවා කියලා මට පොරොන්දු වෙන්න. මන් නෑ කියලා ඔබ කවදාවත් දුක් වෙන්න එපා. මම ඇයව හොඳින් බලාගන්නම් සොඳුර. ඔබ ඒ ගැන දුක් වෙන්න එපා. දුක් වෙන්න එපා ආදරණීය රජතුමනි. මං යනවා. අනේ මගේ සොඳුරිය, කරුණා කරලා මාව දාලා යන්න එපා. අවුරුදු කීපයක් යනතුරුම රජතුමා දුක් වුණා රජිනගේ මරණය ගැන. බොහෝ වෙලාවට දියණිය ගැන රජතුමා විසින්ම සොයා බැලුවා. ඒත් රාජධානියේ වැඩ නිසා රජතුමා බොහොම කාර්යබහුල වුණා. ඒ නිසාම රජතුමා තීරණය කළා ඇයට මවක් ලබා දෙන්න ඕනි නිසා නැවතත් විවාහ වෙන්න. අලුත් රජිනිය හරිම ලස්සනයි. ඒත් ඇය හරිම නපුරුයි. ඒ රජින ඇයගේ මැජික් බලය පාවිච්චි කරලා රජතුමාව පාලනය කළා. ඒ විතරක් නෙවෙයි, ඇයට මැජික් කණ්ණාඩියකුත් තිබුණා. ඒ කණ්ණාඩිය ඕනි වෙලාවක රජින අහන දෙයට හරියටම උත්තර දෙනවා. කණ්ණාඩිය, කණ්ණාඩිය, මට කියන්න කවුද මේ ලෝකෙ ලස්සනම කෙනා? මගේ රැජිනියනි, ලෝකෙ ලස්සනම කෙනා ඔබයි. ඔහෝ ඇත්තද? මට හරිම සතුටුයි. ඔබ හරිම බුද්ධිමත්නේ. කාලය ගතවීමත් සමගම හිම කුමරිය ගොඩාක් ලස්සන වුණා. ඒ විතරක් නෙවෙයි, ඇය තමයි දැන් රාජධානියේ ඉන්න ලස්සනම ගෑනු ළමයා. ඒ නිසා හිම කුමරියගේ කුඩම්මට ඊර්ෂ්‍යා හිතුණා ඇයගේ මේ ලස්සන දැකලා. කණ්ණාඩිය, කණ්ණාඩිය, මට කියන්න කවුද මේ ලෝකෙ ලස්සනම කෙනා? ඇත්තටම ඔබ තමයි මේ ලෝකේ ලස්සනම කෙනා ඉස්සර. නමුත් හිම කුමරිය තමයි දැන් ඔබට වඩා ලස්සනම කෙනා. මොනවා? ඔබ කොහොමද මට එහෙම කතා කරන්නේ? මෝඩ කණ්ණාඩිය? සමාව වෙන්න රැජිනිය, නමුත් ඔබ මාව හදලා තියෙන ඇත්ත කතා කරන්න. රැජින හරිම කේන්තියෙන් ඇගේ දඩයම් කරුවන්ට කතා කළා. අර හිම කුමරියව කැලේට අරන් ගිහින් මරලා සාක්ෂියක් විදිහට මට ඇගේ හදවත අරගෙන එන්න. එහෙමයි මගේ රැජිනිය. නපුරු රැජින හිම කුමරියට අඬගහලා කිව්වා "ඒව තවත් ලස්සන කරන්නම් කැලේට ගිහින් මැජික් මලක් අරන් එන්න" කියලා. ඉතින් අර අසරණ දඩයක් කරුව හිම කුමරියව අරගෙන කැලේට ගියත් ඔහුට කුමරියව මරන්න ඕනි වුණේ නෑ. අනේ මගේ කුමරිය. ඔබේ කුඩම්මාන කරව ඔබ මරන්න. ඒත් මට බෑ ඔබ වගේ ලස්සන අහිංසක කෙනෙක් මරන්න. දුවලා යන්න මාලිගාවෙන් පුළුවන් තරම් ඈතට. ආපහු මාලිගාවට එන්න හිතන්නවත් එපා. ඔබ හරිම කරුණාවන්තයි. ඒත් මාව මැරුවේ නැත්තම් කුඩම්ම ඔයාට දඬුවම් කරයිනේ. මම යකින් කොහමාරි බේරෙන්නම්. දැන් ඔබ මෙතනින් ඉක්මනට යන්න. හිම කුමරිය ඉක්මනින් එතනින් පැනලා දිව්වා. දඩයක් කර වල්ලූරෙක් මරලා උගේ හදවත අරගෙන ගිහින් රජිනට දුන්නා. දැන් මමයි මේ ලෝකේ ඉන්න ලස්සනම කෙනා. ලොකු කැලෑවක තනි වුණු ඇයට හිතාගන්න බැරි වුණා කොහෙද යන්නේ මොනවද කරන්න ඕනි කියලා. ඇයට ඇහුනේ ගස්කුලන් කොඳුරනවා වගේ. එයට බය වුණු හිම කුමරිය දුවන්න පටන් ගත්තා. තියුණු ගල් සහ කටු වලින් පිරුණු තැන් වලින් ඇය දුවනකොට කළුවර වැටුණා. ඒ අතරේ කුරුල්ලන් ඇයව වට කරගෙන ඇගේ ඇඳුමින් අදින්න පටන් ගත්තා. ඇය තේරුම් ගත්තා ඔවුන් ඇයට යමක් පෙන්වන්න හදන බව. ඒ නිසා ඇය කුරුල්ලන් පසුපස යන්න පටන් ගත්තා. එකපාරටම ඇය හරිම පුදුම පුංචි ගෙයක් දැක්කා. අර පුංචි කුරුල්ලු ඇයව රැගෙන විත් තිබුණ ඒ පුංචි ගෙදරට. හැමදයක්ම පුංචි වුණත් ඒ ගෙදර හරිම පිරිසිදුයි. පුංචි කෑම මේසෙක කෑම පුරවපු පිඟන් කෝප්ප 7 බැගින් තිබුණා. ඒ වගේම ඇය දැක්කා බිත්තියට එහා පැත්තේ පුංචි ඇඳන් 7කුත් තියෙනවා. ඇඳ ඇතිරිලි දාපු ඒ ඇඳන් 7 එක පෙළට තියලා තිබුණා. හිම කුමරියට හරිම බඩගිනේ. ඇය පිඟම්වල තිබුණු පාන් ටිකකුයි එළවලු ටිකකුයි කාලා කෝප් එකකින් කිරි ටිකකුත් බිව්වා. කැලේ ඇවිදලා හොඳටම මහන්සි වෙලා හිටපු ඇයට අර පුංචි ඇඳක හොඳටම නිින්ද ගියා. කලුවල වැටීගෙන එනකොට ඒ ගෙදර අයිතිකාරයෝ වුණු කුරුමිට්ටු 7 දෙනා ගෙදරට ආවා. ඔවුන් කලේ කඳුවල රත්තරන් හරපු එක. කුරුල්ලු හිම කුමරියව හැරවන්න හැදුවත් ඇයට හොඳටම නිින්ද ගිහිල්ලයි තිබුණේ. කුරුමිට්ටු ගෙදරාවම දැක්කා කවුරු හරි ඇවිල්ලා තියෙනවා කියලා ගෙදරට. මගේ පිඟානේ කවුරු හරි කෑම කාලා තියෙනවා. කවුරු හරි මගේ පුටුවේ ඉඳගෙන ඉඳලා තියෙනවා. බලන්න මගේ පානුත් කාලා කවුරු හරි. එයි මගේ එළවලුත් කාලා කවුරු හරි. කවුද මගේ ගෑරප්පුව පාවිච්චි කරේ? කවුරු හරි මගේ කෝපෙන් බීලා තියෙනවා. හත්වෙනි කුරුමිට්ට හදිසියෙම ඇඳ දිහා බලනකොට දැක්ක ලස්සන ගෑනු ළමෙක් ඇඳෙන් නිදාගෙන ඉන්නවා. කවුරු හරි මගේ ඇඳට වෙලා නිදාගෙන ඉන්නවා. කුරුමිට්ටු 7 දෙනා එකවරම දුවගෙන ගියා ඇඳ ළඟට. "ඔහෝ මේ බලන්න. කෑ ගහන්න එපා ඇයට නිදා ගන්න දෙන්න." ඔවුන් සියලු දෙනාම ඇඳ වටේම නිදාගත්තා. ඊළඟ දවසේ උදේ අවදි වුණු හිම කුමරිය මේ කුරුමිට්ටු 7 දෙනාව දැකලා එකපාරටම බය වුණා. ඇයගේ හඬට කුරුමිට්ටු ඇහැරුණා. "බය වෙන්න එපා, බය වෙන්න එපා. අපි කුරුමිට්ටු. ඔයා ඉන්නේ අපේ ගෙදර." "ඔයාගේ නම මොකද්ද?" "මගේ නම තමයි හිම කුමාරි." "ඔයා කොහමද පාර හොයාගත්තේ අපේ ගෙදර එන්න?" හිම කුමරිය ඇයට උණු හැමදේම කුරුමිට්ටන්ට කිව්වා. කුරුමිට්ටු ටික එකතු වෙලා කතා කරලා ඇයට මෙහෙම කිව්වා. "ඔබට පුළුවන් ද අපි වෙනුවෙන් අපේ ගේ බලා ගන්න? එයි උයන්න. ඇඳවල් හදන්න, හොදන්න, මහන්න, ගොතන්න. ඒ වගේම හැමදේම පිළිවෙලට තියාගන්න. එහෙනම් ඔයාට පුළුවන් අපිත් එක්ක ඉන්න. ඔයාට අවශ්‍ය කරන හැමදේම මෙහෙ තියෙනවා." "අනේ, බොහොම ස්තුතියි." හිම කුමරිය මේ කුරුමිට්ටු එක්ක හරිම සතුටින් හිටියේ. උදේට රත්තරන් හොයන්න කන්දට ගිය කුරුමිට්ටු ගෙදර ආවේ හවස. හිම කුමරිය කුරුමිට්ටන්ට කෑම හැදුවා, ගේ අස් කළා. දවල්ට ඒ හිටියේ තනියම. කැලේ හිටපු පුංචි සත්තු, පුංචි කුරුල්ලෝ ඒ එක්ක සෙල්ලම් කළා. "කන්නාඩිය, කන්නාඩිය, මට කියන්න කවුද මේ ලෝකේ ලස්සනම කෙනා?" "ඇත්තටම ඔබ තමයි මේ ලෝකේ ලස්සනම කෙනා ඉස්සර. නමුත් දැන් හිම කුමරිය කඳු කරේ ඉන්න කුරුමිට්ටෝ එක්ක. ඇය තමයි දැනට ඉන්න ලස්සනම කෙනා." "ඒ සුදු කෙල්ල තාම ජීවත් වෙනවද? අර දඩයක් කාරය මට බොරු කිව්වා. ඔහුට හොඳ පාඩමක් උගන්වනවා. ඒත් ඊට කලින් මට අර හිම කුමරියව මරන්න ඕනි. ඒත් කොහොමද මං ඒක කරන්නේ? කොහොමද?" ඇයට තේරුණා ඇයට තරහ ගිහින් කන්නාඩිය කැඩුවා නේද කියලා. පිසව නැවත නැවතත් හිතුවා හිම කුමරියව කොහොමද ඇගේ මාර්ගෙන් ඉවත් කරන්න කියලා. ඇය දෙයක් හිතාගෙන ඇගේ රහසිගත කාමරයට ගියා. ඇය ඇරුණාම ඒ කාමරයට වෙන කිසි කෙනෙකුට යන්න බෑ. ඇය එතනට ගිහින් වසදාපු ඇපල් ගෙඩියක් හැදුවා. ඒ ඇපල් ගෙඩිය වසදාලා තිබුණට පිටින් ඒ ඇපල් ගෙඩිය හරිම ලස්සනයි. ඒ වගේම අලුත්. ඊට පස්සේ ඇය ඒකේ මැජික් බලයෙන් වයසක ගැහණු කෙනෙකුගේ රූපය මවා ගත්තා. ඊට පස්සේ ඇය හිම කුමරිය හිටපු පුංචි කඳුකර නිවසට ගියා. හිම කුමරිය ගෙදර ජනේලය ඇරියා. "ඔයා කවුද අච්චිඅම්මේ? මොනවද මගෙන් වෙන්න ඕනි?" "දොර අරින්න ලස්සන දුවේ, මං හරිම දුප්පත්. මට ඕනි ඔයාට මේ ඇපල් ගෙඩි ටික විකුණන්න. මොකද මගේ මහත්තයාට පාන් ටිකක් ගන්න. මට කාටවත් ඇතුළට එන්න දෙන්න බෑ. කුරුමිට්ටු මට ඒකට ඉඩ දෙන්නෙත් නෑ." "ඒකට කමක් නෑ. මං ඔයාට මෙතන ඉඳලා රසම රස ඇපල් ගෙඩියක් දෙන්නම්. ඒ වෙනුවට ඔයාට පුළුවන් ද දරුවෝ මට පාන් ටිකක් දෙන්න." හිම කුමරියට ආස හිතුණ ඇපල් ගෙඩි ටික දැකලා ඇය කුස්සියට ගිහින් පාන් අරන් ඇවිත් අර වයසක ආච්චියම්මට ගෙනල්ලා දුන්න ඇයගේ ඇපල් වෙනුවට කුරුමිට්ටන්ට හදන්න තිබුණු කෑම වලින් ටිකක් තමයි ඇය දුන්නේ. ඇය ඇපල් කෑල්ලක් ආසාවට කෑවා. ඒක කෑවා විතරයි ඇය සිහිසුන්ව ඇද වැටුණා. වයසක කාන්තාව ආපහු රැජින බවට පත් වුණා. හිම වගේ සුදු, රතු තොල්, කළු කොණ්ඩේ කුරුමිට්ටන්ට වැඩ කරන්න ආයෙත් නම් ඇය නැගිටින්නේ නෑ. ඇය ඉක්මනින් මාලිකාවට ගිහින් කැඩුණු කන්නාඩිය ළඟට ගියා. "කන්නාඩිය, කන්නාඩිය, මට කියන්න කවුද මේ ලෝකේ ලස්සනම කෙනා?" අවසානයේ ඇය බලාපොරොත්තු උත්තරේ ඇයට ලැබුණා. "ඔබයි රජිනියනි, මේ ලෝකේ ලස්සනම කෙනා." හවස ගෙදර ආපහම කුරුමිට්ටෝ දැක්කා හිම කුමරිය බිම වැටිලා ඉන්නවා. ඔවුන් ඇවිත් බලනකොට ඇය මිය ගිහින්. ඔවුන් ඇයට කතා කළා, ඇයව සෙලෙව්වා, ඇයව නැගිට්ටුවා, තදින්ම ඇඬුවා. ඒත් කිසි දෙයක් වෙනස් වුණේ නෑ. ආදරණීය හිම කුමරිය මිය ගිහින් කියලා ඔවුන් තේරුම් ගත්තා. ඔවුන් ඇයව පිදුරු ඇඳක් මත තබලා වටේට ඉඳගෙන දවස් 3ක් තිස්සේ හඬා වැළපුණා. ඔවුන් ඇයව බොහොම දානය කරන්න අරන් ගියා. නමුත් ඔවුන්ට දැනුණා ඇය ජීවත් වෙනවා කියලා. තවමත් රතු පාට කම්මුල් ඇයට තිබුණා. "අපිට ඇයව බොහොම දාන කරන්න බෑ. බලන්න ඇතවම පණපිටින් ජීවත්වෙනෝ වගේ අපිට පේන්නේ." කුරුමිට්ටු ඇය වෙනුවෙන් වීදුරු පෙට්ටියක් හදලා ඇයව ඒ තුළට දමල බලාගෙන හිටියා. ඊට පස්සේ එයාලා රත්තරන් අකුරුවලින් අර වීදුරු පෙට්ටිය උඩ මෙහෙම ලිව්වා. "හිම කුමරිය නිදා සිටින වීදුරු පෙට්ටිය." ඇය ගැන කැලේ සත්තුන්ටත් හරිම දුකයි. ඒ සමගම රාජකුමාරයෙක් දඩයම් කිරීමට ඒ අසලින් ගියා. ඔහු බැලුවා කැලේ ලස්සන සත්තු ඇයි එකතු වෙලා ඉන්නේ කියලා. එතකොටම ඔහු දැක්කා වීදුරු පෙට්ටියක දාලා ඉන්න ලස්සන කුමාරියක්. කුමාරිය පුදුම වුණා මේ කුමරියව ඇයි වීදුරු පෙට්ටියක් ඇතුලේ දාලා තියෙන්නේ කියලා. වටේටම සත්තුත් හිටියානේ. අස්සයාගේ පිටෙන් බැහැපු කුමාරයා එතනට ගිහාමයි දැක්කේ රත්තරන් අකුරු වලින් යමක් ලියලා තියෙනවා. එතකොටම ඔහුට මතක් වුණා මේ Tamanගේ සිහින කුමරිය නේද කියලා. ඔහු කුරුමිට්ටන්වත් දැක්කා. "මට මේ වීදුරු පෙට්ටිය දෙනවද? මං ඔයාලට ඕනම දෙයක් දෙන්නම් මේ ලස්සන ගෑනු ළමයා වෙනුවට." "අපිට මුළු ලෝකෙම තියෙන රත්තරන් දුන්නත් ඇයව නම් දෙන්නේ නෑ." "අනේ කරුණා කරලා මට ඇයව දෙන්න. මට බෑ ඇයව නොදැක ඉන්න. ඔබලා මට ඇයව ගෙනියන්න නොදුන්නොත් මටත් මැරෙන්න සිද්ධ වෙනවා." "ඔබට පිස්සුද? ඔබ මොනවද මලමිනියක් එක්ක කරන්නේ?" "මම ඇයට ගෞරවයක් විදියට ඇයව සිහිපත් වෙන්න මගේ මාලිගාවේ ස්මාරකයක් ඉදි කරනවා." ඔවුන් කුමාරයාගේ ඉල්ලීමට කැමති වුණා. මේ කුමාරයාගේ සේවකයෝ දෙන්නෙක් කරමතින් මේ වීදුරු පෙට්ටිය ඔසවගෙන ගියා. එක සේවකයෙක්ගේ කකුල ලිස්සන කොටම හිම කුමරියගේ උගුර හිරවෙලා තිබුණු ඇපල් කෑල්ල එළියට විසි වුණා. කුමාරයා ඉක්මනින් ගිහින් ඇයව අල්ලගත්තා. එතකොට ඔහු දැක්ක ඇය තවමත් ජීවතුන් අතර කියලා. ඔහු කුමරියගේ නළල ආදරෙන් සිපගත්තා. එහෙම සිපගන්නකොටම හිම කුමරිය ඇස් දෙක ඇරලා වටපිට බැලුවා. හිම කුමරිය නැගිට්ටා ඇය ජීවතුන් අතර. "අනේ දෙවියනි, මං කොහෙද ඉන්නේ මේ?" "ඔබ ඉන්නේ මාත් සමග. මම රාජකුමාරයෙක්." කුමාරයා සිතුණු හැමදේම ඇයට කිව්වා. "අනේ දෙවියනේ, ඔබ මාව තියාගන්න හැදුවද මම මැරිලා ඉන්න කොටත්? ඒත් ඇයි?" "ඔබ තමයි මම සිහින මවපු ගෑනු ළමයා. මම ඔබට ආදරය කරනවා මේ හැමදේටම වඩා. ඔබ එනවද මගේ මාලිගයට? ඔබ කැමතිද කුමරිය මාව විවාහ කරගන්න?" "ඔව්, මං කැමතියි මගේ කුමරුනි. නමුත් මුලින්ම මට මගේ තාත්තව බලන්න ඕනි. ඔහු අපේ විවාහයට ආශිර්වාද කරයි." "නමුත් අපිට ආරංචි විදිහට ඔබේ තාත්තා ආගියතක් නෑ. ඔහු ගොඩ කාලෙකින් රාජධානියට පැමිණිලා නෑ." "මේක නම් අර කුඩම්මගේ උපායක්. මට කොහොම හරි මගේ තාත්තව හොයාගන්න ඕනි." "හරි, එන්න. අපි ගිහින් ඔබේ පියාව හොයාගමු." ඉතින් මේ කුමාරයා කුමාරියගේ පියතුමාව හොයාගෙන ගියා. ඊට පස්සේ අර නප්පුරු රජිනව පරද්දලා ඒකේ රහස් කුටියේ හිටපු හිම කුමරියගේ පිය රජතුමාව සොයාගෙන ඔහුව නිදහස් කරගත්තා. අර නපුරු රජින දැක්ක රජතුමාව රහස් කාමරයෙන් බේරගෙන නැවත තෝන් මාලිගයට එනවා. ඊට පස්සේ ඒ රජින ඉක්මනින්ම රාජධානියෙන් පැනලා ගියා. රජතුමා තමන්ගේ දියණියගේ විවාහය මුළු රාජධානියටම නිවේදනය කළා. හිම කුමරියගේ සහ කුමාරයාගේ මංගලෝත්සවය ඉතා ඉහළින් පැවැත්වුණා. ඊට පස්සේ එයාලා සතුටින් ජීවත් වුණා.